අ රට අන්න ඕනෙ ඕපුතේ ඇඒ පුතාට සකතිින් නොන හිල්දනේ ජවරම කරුවන්ට අහුණු වී වැදකක් ෙහෙට වැඩටි කරෙන සටින් ගටයන්න අතුරු දන් වූ ටයිටන් කුඩා සම්බැරීණය ්‍යියසනකාරී පිපිරීමකට ලක් ඇති බව ඇබරිකානු වෙරලා රක්ෂක බලකාය පවසටවා යනුවේව කුඩා සම්බැරීනේ තුළ ගමන් කරමින් සිටි පුද්ගලින්ෙන් පස් දෙනාව ජීවිතක්ෂයට පත්ම ඇති බයි ඕවුන් පවසන්නේ එසේම ඇබරිකානු වෙෙරලා රක්ෂක බලකාය වැඩිදුරටත් ප්‍රකාශකර ඇත අදාළ ටයිටන් සබ්බැරණෙ සෙවීමේ දැබැන්ත මෙහෙවුම් කටයුතු මෙ වන විට අවසන් කර ඇති බවන්. කැනේද අනු නෞකාවක මෙහෙුම් කටයුතු අතරතුරදී ටයිටනික් නෞකාව මුහුදුමක් ඇතිස්ථානය ආසන්නේදී. ටයිටන් කුඩා සබ්බැරරිණේ පසු පස කොටසක්ස්වා ගැනී බහර හා මෙම බෙහෙුම අවසන් කිරීමට තීරණය කරතිබෙනවා. මෙයන් වලෝකේම අවධානය මේ වනවිට යොමු ඇති ටයිටන් සබ්බැරීණය පිළිබඳව බැඩිදුරතොරතුළු සොයාගන්නට අප ජාත්‍යන්තර මාධ්‍යවාර්තාවක් ද ඔපුටාගත්තා. එම භාර්තාාවේ සඳහන් බන්නේ මෙන මේ ආකාරයට අයියේ. ටනික් නෞකාවට යාතරා කළ ගිල්විය හැකි ප්‍රදේශයේ ඒ බෞනෞකාාව සමඟ සම්බන්ධතා නැතිවූවිට ය කිමි දෙමින්තිබූ ප්‍රදේශයේ පිපිරීමකට අනුරූප වනදනි අත්සනාක් එක්සත් ජනපද නාබිකහමුදා විසින් අනවරණය කරගත් බව නාාබිකමුදාවේ දේෂ්ට නිලධාරියෙක් ජා්‍යන්ත්‍ර මාධ්‍යට ප්‍රකාශක කලති බෙනවා නාාවිකහමුදාව බහම එම තුොරතුරු සෝදිසි මෙහෙවමට නායකත්වේ දෙෙන ස්ථානාධිපතිවරුන් වෙට දැනම්දුන් අතර. ය සෝදිසිකිරීම ප්‍රදේශය පටුකිරීමට යොදාගත් බව නිලධාරිය ප්‍රකාශ කලා. පිරේ ශක්්දය නිි්ිතන් ඔබන බවට අදිෂ්ඨන්් කරඇති අත ගිල්විය හැකි බව සොයා ගැනීමට බහුජාතික ප්‍රයත්යක් සැවීම් සහ ගලවා ගැනීමේ උත්සායක් ලෙස දිගටම පැවතුනි ජීවි තයක්ක්බේර ගැනීමේ ඕනෑම අවස්ථාවක් මෙහෙුම දිගටම කරගෙන යාබ පටි නිලධාරයා පැවසීය ෝල් ට්‍රට ජර්නලේ මුලිත්ම වාර්තා කළේ ඩවිි කහමුදාව විසින් ලබාගත් වනි අත්සන ගැනය එමතිීක්ෂණ බදධිය පැමිණෙන්නේ ගිල්විය ැ වේසනකාරී පිපිරීමකට ගොදුරු බව එක්සත් ජනපද වෙරලා රක්ෂක බලකාය නිවේදනර දිේදීමයි උතුරු අත්ලාන්තිෙක් සාගරයේ අඩි දහතුන් දහසක් පමණ ගැමරින් පිහිට. යි තැනෙක් නවකාාවේ සිට අඩි එදහ සයිසියක් පමණ දුරස්තව ක්‍රාත්මක වන වාාහනයින් අතුර දන් වූ ගිල්බිය හැකි බලිකගේේතුව සහනිකුත් සුන්බුන් සොයා ගන්ඩල්ලාද. මෙමමුහුදු පත්ලේ ඇද ොහැකි තරම් සමාවදියෙන් නොහැකි පරිසායක් වඩාතර සුන්බුන් රාත්‍රාවේ ේසනකාරය පිපිරීමකට අනුකූලවේ යනුවෙන් එක්ස ජනපද බෙරලාරක්ෂක බලකායේ රිය ඇඩමන් ජෝන් මෝග ්‍රහස්පතින්දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේද වාර්තාරුවන්ට ප්‍රකාශ. කලා සජීවී ටයිටනි ගිල්විය හැකි යායපත්කාලීන අනුගමනය කරන්න එක්සත් ජනපද නාභි හමුදාවේ ගැලබීම මෙහෙුම් සහ සාගරය පිළිබඳ අධ්‍යක්ෂ පෝල් හැන්කින්ස් පවසන පරිදිී ටයිටන්ලෙ සහදුන් වන ගිල්විය හැකි ප්‍රධාන සුන්බුන් පහ ප්‍රදේශයෙන් හමුුවූ අතර පීඩන කදේ එක්කෙක් කෙලවර වෙන ස්ථානයක තිබී හමු විය ඉංජිනේරු වහාම පෞුල් වල ැනම්දුන් බව. මෝග පැවසීය පෞෘතිසාකච්චාවට මිනිත්තු කිහිපේකට පෙර ගැඹුරු මුහද ිල්ිය හැකි දෞකාාවව ප්‍රාත්මක කළ සසාමාගම වන ඕෂන්ගේස්. पඩන්ස් යන සිටි මිනිසුන් පස් දෙනා ශෝකයට පත් කරමින් ප්‍රකාශයක් නිකුත් කළය අපගේ ප්‍රධහන විधයක නිලධාරී स्टක්න් ්‍ර් ශසාඩා ව් සහ ගේ පුද सुුලවන් ඩවු් හමිෂ හාඩන් සහ පෝල් හරි නර්ජලට් කනගාටු දායක ලෙස අයිමි වී ඇති මව අපි දැන් විශ්වාස කරමු යනුවෙන් ඕෂන්ගේ නිवेධනයක් නිකුත් කරමින් क्या සිටියයා මෙම මනිසුන් සැබෑ ගවේශකීපු අතර उनන් ත්‍රස ජනක ස්වभाාවයක් සහ ලෝකේ සාගර ගවේෂන කිරීමට සහ ආරක්ෂා කිරීමට ගැමුර ආශාව බෙදා ගත්තා මෙම කේද ජනක කාලය තුළ අපගේ හදබත් මෙමආත්ම පහ සමග ඔන්ගේ පවුල්වල සෑම සාමාජිකයු සමගම ඇත. ඔන් දන්න හදුනන සෑම කෙනෙකුටම ඔන් දිෙනා ජීවිත අහිමිවීම සහ ප්‍රීතිය ගැන අපශෝකවේබෝ. ටයිතනිෙක් නෞකාේ සුන්බුන් ගවශණය කරීම සඳහ ටයිතන් යනය නැවබැලීමට පටන් ගත් ඉරිදා ආරභුවූ කතාවකින් ඔුන් දන්නා හඳනන සෑම කෙනෙකුටම ඕන් දෙනාා ජීවිත අහිමිවීම සහ ප්‍රීතිය ගැන. අපිශෝකවබෝ ටතනනිෙ නවකාේ සුන්බුන් ගවේශනය. කිරීම සඳහා ටයිට නැව බැසීමට පටන්ගත් ඉරිදා ආරභ වූ කතාවකින් මෙම ප්‍රෞෘතිාව ස්තන්බේ මෙම ගමේෂණය ඉදිනදා ජීවිතයෙන් බැහරව ගොස් සැබැවින්ම අසාමාන්‍ය දෙයක් සොයා ගැනීමට අවස්ථාවක් ලෙස බිල්පත් කර ඇති අතර එක්ක් සහභාගී වන්නේකුට ඩොලර් දෙලක්ෂ පනස් දහසක් බෑවෙන බව ඕෂන් ගේ හි වෙප්ඩ විය සංවක්ෂිත අනවාදයකින් පෙන් වනවා කෙසේ වෙතත් අවහිර වූ යාාත්‍රාව එහි කිමිදීමට පෑ එකයි මිනිත්තු හතලිස් පහකින් පමණ හි බෞ්නවකාව සමඟ සම්බන්ධ නැතිවූ අතර බලාපොරොත්වූ පරිදි මතුපිට නොපැමිණීම නිව්ෆවලන්් සිට ගිනිකොන දෙසින් සැතපුම් සිය ගණනක් දුරස්ථ ප්‍රදේශයක උළුන් සවීම් සහ ගලවා ගැනීමේ මෙහෙවුමක් ආරම්භ කළය යිතනනික් නවකාව අයිස්කුට්ටියක ගැටී හි බංගල ගමනේදී ගිලි එදහස් පන්සයකට අධික පිරිසක් මියගොස් සියවසකට වැඩි කාලයකට පසුව. එහි පවතින ආකර්ශණය මෙම ගවේශය පිළිබිබ්ුවේ ්ලු ෝරජන් හි අ්‍යවකාශ ගුවන් ගමන් හෝ එෙවරට හදවි ර්ගෝ ේ? සංචාර නැගීම සමගින් මෙම ගමන ධනවත් රාස ජනක සංචාරක ව්‍යාපාරයේ වර්ධනය වන ව්‍යාපාරයේ කොට සක්විය යත්‍රාව කෙරහි අවධානය යොමුකිරීම සේවකන්ගේ සහ අනිකුත් කර්මාත නායකන්ගේ ආරක්ෂාව සඳහා ෝෂන්ගේ ටී ප්‍රවේශය පිළිබඳ විවේශන අලුත් කළේ රාත්තල් විසිතුන් දහසක් බැරැති යාත්ත්‍රාාව ගැඹුරු මුහුදේකාබෆ සහ ටයිතනියම්මල පර්ේෂනාත්මක සංයෝගයකින් සාධන ලදා අතර බීඩියෝ ක්‍රඩ පාලකයක් වැනි තීරණාත්මක අඩු තාක්ෂණක කොටස්මත රඳා බතුනි, හරියටම සිදුවයේ කුමක් ද සහ එ නැවත සිදුවීමෙන් බලක්ා ගන්නන්නේ කෙේ ධන්නෑ තුළව, තවා ප්‍රශ්නවලට පිළිතුරු සැපීම නිලධාරීන්ට දැන් පැවරින් ඇට.